හැමෝටම වාසනාවන්ත දවසක් ප්‍රාර්ථනා කරනවා. ඉතින් ගොඩාක් කල් ඉඳලා කරපු වීඩියෝ එකක් තමයි එඩිට් කරලා ඔයාලට දැන් මේ ලබා දෙන්න සූදානම් වෙන්නේ. ඉතින් ඔයගලන්ට මතක ඇති මම දැන් මාසයක් විතර වගේ වෙනවා මට මතක හැටියට ඔයගලන්ට මම කිව්වා අපිට යන රෙදි කෑලි වලින් බිස්නස් එකක් කරන්න අයිඩියා එකක් දෙනවා කියලා. ඉතින් ඒකෙන් මම හිතුවා ඔයගලන්ට සාමාන්‍යයෙන් අපි ඇඳුම් මහන කෙනෙක් එහෙම නැත්නම් ෆැබ්‍රික් මේ වගේ පාවිච්චි කරලා බෑග් කරන කෙනෙක් ඒ ඕනම කෙනෙක් ළඟ මේ විදිහට පුංචි පුංචි රෙදි කෑලි ඕන තරම් තියෙනවා නේද? ඉතින් පල්ලෙන් කමෙන්ට් එක උද්දාගෙන යන්න ඕගලන් ළඟ මේ විදිහේ රෙදි කෑලි තියෙනවද කියලා. ඉතින් මම නම් ගෙදරිනුත් බණුන් අහා මේ දේවල් එකතු කරනවා. ඉතින් මේ මහාන කෙනෙක් තමයි දන්නේ මේකේ තියෙන වටිනාකම. ඉතින් ආසයි මේ වගේ පාට පාට රෙදි කෑලි එකතුනහම ඉතින් ගොඩාක් අයිඩියාස් ගන්න පුළුවන්. මේ වගේ අපිට එක එක නිර්මාණත්කම් නිර්මාණ කරන්න පුළුවන්. වගේම අපිට පර්ස් වර්ග කරන්න පුළුවන්, බෑග් වර්ග කරන්න පුළුවන්, නොයෙක් දේවල් කරන්න පුළුවන්. ඉතින් කුෂන් කවර්ස් කරන්න පුළුවන්. ඉතින් මම බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී මින් මින් ඒ වීඩියෝස් ටිකත් ඔයගලන්ට දෙන්න. මොකද මේ මගේ ළඟත් මේ විදිය ගොඩක් රෙදි තියෙනවා. ඉතින් ඒවා ප්‍රොජෙන්ට් අරගෙන අපිට ඒක වෙළඳපළකට යොමු කරන්න පුළුවන් විදිය නිර්මාණයක් කරන්න පුළුවන් නම් ඒක ආදායමක් කරගන්න පුළුවන් නම් ඒක මම ඔයගලන් එක්ක ෂෙයා කරගන්න හිතුවේ. මොකද බෑග් මාන කෙනෙක් හරි ඇඳුමාන කෙනෙක් හරි ඕනම කෙනෙක් ළඟ පොඩි රෙදි කෑලි ඕන තරම් තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් අපි ඇඳුමාන කෙනෙක් ළඟ ඉතුරු වෙනවනේ මේ සිල්ක් මැටීරියල්ස් ඔය මාෂරෙදියම් ගොඩක් අපි පාවිච්චි වෙනවනේ ඇඳුම් මහන්න. ඒ වගේම අපිට ඕන තරම් ස්ක්‍රන්චිස් වලට, හෙයා බෑන්ඩ් වලට, එහෙම නැත්නම් බෝස් හදන්න ස්ලිපර්ස් වලට ගන්න බෝස් ඒවා හදන්න වගේ පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ වගේ දෙයක් කරන්න නම් කොටන් මැටීරියල් එකක් තමයි ඕන වෙන්නේ. මේක ටේබල් මැට් එකක්. ඉතින් ඔයගලන් දන්නවා දැකලත් ඇති. ඉතින් සාමාන්‍යයෙන් මේක කරන්න නම් කොටන් ෆැබ්‍රික් ඕනේ. බෑග් මහන කෙනෙක් ළඟ නම් අනිවාර්යයෙන්ම කොටන් ෆැබ්‍රික් ෆැබ්‍රික් වගේ දේවල් ඕන තරම් ඇති. ගෙදර ඇඳුම් බෑග්ස් එහෙම කරන්න නැති කෙනෙක්ට වුණත් තමන් ඉන්න ප්‍රදේශයේ කවුරු හරි ඇඳුම් මහනවා නම් බෑග් මහනවා නම් ඒගොල්ල ළඟ මේ වගේ පොඩි රෙදි කෑලි ඕන තරම් තියෙනවා. ඉතින් ඒගොල්ලන්ගෙන් කියලා ඉල්ල ගන්න පුළුවන් ඒගොල්ලන් දෙන්න කැමති නම්. එහෙම නැත්නම් ඒගොල්ලන්ට පොඩි මුදලක් දීලා එහෙම අරගෙන ඔයාලට මේ වගේ දෙයක් කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාලට පුළුවන් කට් පීස් කඩේකින් කිරලා අරගන්න මේ විදිහේ ෆැබ්‍රික් සමනින් කට් පීස් කඩේකින් නම් ඊට වැඩි දැන් මම අරගන්න රෙදි කෑලි ඔයාලට මම පෙන්වන්නම් ඊළඟට. ඒ වගේ කෑලි නෙමෙයි ඊට වැඩින් ලොකු රෙදි කෑලි වලට හොයා ගන්න පුළුවන්. එහෙම වුණාම ඔයාලගේ නිර්මාණය අනුව ඒව පොඩි කෑලි වලට කපලා වෙනස් කරලා පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අපි ඊළඟට බලමු මේක මහගන්නේ කොහොමද කියලා.